नवीनम अंधकारे नोलेब आलोके या है दो सुया मागे या है दो सुया मागे ලංකාවේ චිත්‍රපටයක් අතිසාරතක වුණාම බෝනස් කියවපු අවස්ථා තියෙනවා. හැබැයි චිත්‍රපටයේ ප්‍රධාන නිලියට ඒ කාලයේ හැටියට අලුත් වක්සල් කාර් එකක් තෑගි දුන්නා කියලා අහලා තියෙනවාද? එහෙම සිදුවීමක් වෙනවා 1955 ජූනි මාසයේ. ඒ සැඩසුලම් චිත්‍රපටයේ රඟපාපු ෆ්ලොරිඩා ජයලත් චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂක ටී සෝමසේකරන් චිත්‍රපටයේ අතිසාරතකත්වය වෙනුවෙන් ඇයට වොක්සෝල් කාර් එකක් දෙනවා. මේ චිත්‍රපටයට දෙන්නේ මේ චිත්‍රපටයේ රඟපාපු ෆ්ලොරිඩා ජයලත් ඇගේ විශිෂ්ටතම රඟපෑම නිසා පිරිනැමෙන විශේෂ ත්‍යාගයක් කියලා. ඒ තෝරාගත්තේ රුපියල් 15,000කට නොවැඩි කැඩිලක් සහ ඕපල් නිෂ්පාදකයක් වන ජෙනරල් මෝස්ට් මෝටර්ස් විසින් සාදුණු ලබන වොක්සෝල් රථයකි. මෙන්න මෙහෙම ඒ කියන්නේ සඩසුලම් චිත්‍රපටය ලබපු අතිසාරතකත්වයත් එක්ක. දැන් සඩසුලම් චිත්‍රපටය අපේ සිනමා ඉතිහාසයේ අපූර්ව චිත්‍රපටයක් වෙන්නේ එහි සිදුවීම් එක්ක. සුජාතා කියන අති ජනප්‍රිය නැත්නම් අපේ ජනප්‍රිය සිනමාවේ මහා සංදිස්ථානය ගොඩනගපු කේ ගුණරත්නම්ගේ හවුල්කාරයා වුණේ ටී සෝමසේකරන්. මේ සුජාතා චිත්‍රපටයේ අධිසාර්ථකත්වයෙන් පස්සේ කුමන හෝ හේතුවක් නිසා ඔවුන් දෙදෙනා වෙන්ව යනවා. සෝමසේකරන් එකතු වෙනවා වෙනම සමාගමක් ගොඩනගනවා ෆිල්ම් සිලෝන් කියලා. මේ සමාගමට වෙනත් ධනවතුන් පිරිසක් ආයෝජනය කරනවා. අයින් එක්කෙනෙක් වෙන්නේ සිලෝන් දෙද සමාගමේ සභාපතිව හිටපු ශ්‍රීමත් චිත්තම්පල මේ ගාඩිනර්. ගාඩිනර් මහත්මයා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා රේඛාව චිත්‍රපටය හදලා ඊට මුදල් මදි වුණාම සර් ගාඩිනර්ව හම්බෙන්න ගියාම සර් ගාඩිනර් කියනවා අපි අලුත් හොඳම චිත්‍රපටයක් කරනවා අපේ මෙතෙක් හදපු ඒ තමයි සැඩසුරන් කියලා කියනවා. මොකද හුන් සැඩසුරන් චිත්‍රපටයට ආයෝජනය කරපු නිසා. කොයි හැටි වෙතත් ෆිල්ම් සලෝන් සමාගම ගොඩනගපු ටී සෝමසේකරන් කළේ ලොකු අභියෝගයක්. ඔහු මුලින්ම කළේ ඒ වන විට සිනමා සමාගම සමග ගිවිසුම් අත්සන් කර සිටි ඔවුන්ගේ ජනප්‍රිය නළු නිළියන් රාශියක් ඒ සමාගමෙන් සිනමා සමාගමෙන් කඩා ගැනීම. එයින් සුජාතා චිත්‍රපටයෙන් අපේ සිනමාවට ප්‍රධාන වශයෙන් හඳුන්වා දුන්න මුල්ම සිනමා තාරකා යුවල ලෙස හැඳින්වෙන ප්‍රේම් චාන් සහ ෆ්ලොරිඩා ජයලත් එවගේම ඩොමී ජයවර්ධන එවගේම ඩේවිඩ් ධර්මකීර්ති මේ සියලු දෙනා මේ චිත්‍රපටයෙන් ඔවුන් සිනමා සමාගමේ කිවිසුම් වලින් ගලවාගෙන තමන්ගේ අලුත් චිත්‍රපටයට ගත්තා. ඒ අරගත්තට ගත්තාම ඒ වෙන විට වරදකාගේද චිත්‍රපටය සිනමා සමාගම රූපගත කරමින් තිබුණා. ප්‍රේම් ජයන්තේ රඟපාමින් සිටිය නිසා ප්‍රේම් ජයන්තේ චිත්‍රපටයේ වරදකාගේද චිත්‍රපටයේ රඟපාන්නට ලැබුණත් ෆ්ලොරිඩාට ලැබුණේ නැහැ. මිනිසායි සංහාලුත් නිලිය කූරීට අරත් නායක තෝරා ගැනුණා. ප්‍රේම් ජයන්ට වරදකාගේද චිත්‍රපටයෙන් පස්සේ ආය සිනමා චිත්‍රපට ලැබුණෙත් නැහැ. කොයි හැටි වෙතත් සැඩසුලම් චිත්‍රපටය ඔහු අරන් ගියේ ඉන්දියාවේ එවකට තිබුණු තවත් දැවන්තම චිත්‍රාගාරයක් ඌ වාහිනී චිත්‍රාගාරයට මදුරාසිය. මදුරාසිය වාහිනී කියන්නේ මදුරාසිය එවකට තිබිච්ච විශාලතම චිත්‍රාගාරය. තමිල්නාඩුවේ තිබිච්ච විශාලතම චිත්‍රාගාර දෙකෙන් එකක්. අනිත් පැත්තේ මොඩර්න් චිත්‍රාගාරය තමයි සිනමා සමාගම චිත්‍රපට නිෂ්පාදනය කළේ. සුජාතා කළෙත් එහි, වරදකාගේද කළෙත් එහි, රදළ බිලරුව කළෙත් එහි. කොයි හැටියටත් දැන් වාහිනී චිත්‍රාගාරයේ මේ චිත්‍රපටය හදන ගමන් සෝමසේකරන් සැලසුම් කළේ එසේ මෙසේ ආකාරයෙන් නොවේ. සෝමසේකරන් කියන්නේ ඒ ආකාරයේ පුද්ගලයෝ. ඔහු කොයි වගේද කිව්වොත් ඔහු ගැන කියනවා ඔර කොණ්ඩ කපන්න ඕන වුණාම උදේට ඇවිල්ලා උදේ 9:00 රත්මලානේ ගුවන්තොට පොලෙන් පිටත් වෙලා මදුරාසියට ගිහිල්ලා නැත්තම් අද චෙන්නායි නගරයට ගිහිල්ලා කොණ්ඩ කපාගෙන දවල් 3:00 විතර ආපහු එන ෆ්ලයිට් එකේ ලංකාවට එන ජාතියේ චරිතයක් කියලා. ඉතින් මේ සෝමසේකරන් සාමාන්‍ය යමක් හිතුවත් හිතන ජාතිය වැඩේ කරන ජාතිය මිනිහෙක් කින්දා උඩ මේ චිත්‍රපටයට අවශ්‍ය වුණා අලුත් තෙන් ඉන්දියාවෙන් තවත් ගායිකාවක් ගේන්න. එසේ මෙසේ ගායිකාවක් නෙවෙයි ලතා මංගෙස්කාර්ට්. ඉතින් ලතා මංගෙස්කාර්ට් ගිහිල්ලා මේ කතාව කිව්වම චිත්‍රපටයකට සිංහල චිත්‍රපටයට ගීතයක් ගායනා කරන්නට ලතා ඒ වන විටත් ඉන්දියාවේ විවිධ භාෂාවලින් ගීත ගැයුවත් ඇය මේ නොදන්නා භාෂාවෙන් ගීත කියලා අමාරු වෙටෙන්නට කැමති වුණේ නැහැ. කොයි හැටි වෙතත් අවසානයේදී
සෝමසේකරන් පසු බැස්සෙත් නැහැ. සෝමසේකරන් කොහෙල බැලුවා මොනවද ලතා කැමති දේවල් කියලා. ගැණිය කැමති දේවල් ගත්තාම වැඩේ හොඳයිනේ. ඒ නිසා සෝමසේකරන් බැලුවා ලතා ඊටම ආසයි සෙන්ට් වලට. ඒ දවස්වල ඊටම මිල අධික අලුත් සෙන්ට් එකක් නිකුත් වෙලා තිබුණා පැරිස් සෙන්ට් එකක්. මෙන්න මේ සෙන්ට් එක යව්වා ලතා මංගේෂ්කාරට සෝමසේකරන්. මේ හරහා මිත්‍රත්වයක් ඇති කරගන්නටත් සෝමසේකරන් සමත් වුණා. ඒ විතරක් නෙවෙයි ඒ මිත්‍රත්වය හරහා තමන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප නොකරන තැනට ගේන්නටත් ඔහු සමත් වුණා. ඒ විතරක් නෙවෙයි ලතා මුල් වතාවට මදුරාසියට ඇවිත් මේ චිත්‍රපටයේ ගීයක් ගයන්නටත් සෝමසේකරන්ට එකඟ වුණා. ඒක සෙල්ලමක් නෙවෙයි. ඒ වන විට ලතා ගීත ගයා තිබුණේ බොම්බායේ චිත්‍රාගාරවල පමණයි. හැබැයි ඇය සිංහල චිත්‍රපටයක් සඳහා දකුණු ඉන්දියාවට පැමිණ වාහිනී චිත්‍රාගාරයේ ගීයක් ගයනට සෝමසේකරන්ට එකඟ වුණා. වාහිනී ස්ටුඩියෝ එකේදී මේ ගීතය ගායනා කිරීමේදී සෝමසේකරන් එක වැදගත් දෙයක් කළා. ඔහු මේ ගීතය පුහුණු කිරීමත් ගීතය රචනා කිරීමත් භාර දුන්නේ ආනන්ද සමරකෝන්ට. ඒ වන විට ආනන්ද සමරකෝන් ජාතික ගීය රචනා කරලා ගෞරවයක් දිනාගෙන සිටිය අවස්ථාව. ආනන්ද සමරකෝන් ඉන්දියාවට ගිහිල්ලා ලතා මංගේෂ්කාරට ඒ ගායනය පුරුදු කරා විතරක් නෙවෙයි මේ චිත්‍රපටයේ සංගීතයේ සැපයුව ඉන්දිය ජාතික දක්ෂිණමූර්ති සම්පූර්ණයෙන්ම ඉන්දීය අනුකරණ ගීත සැඩසුලන් චිත්‍රපටයට නැවත සිංහලෙන් නිර්මාණය කරද්දී ආනන්ද සමරකෝන් ලවා ස්වීය තනුවක් නිර්මාණය කරන්න තරම් සෝමසේකරන් කැමති වුණා. එදන්න මේකදී සෝමසේකරන් පසුව කිව්වා ඒ කාලෙ තිබෙච්ච සම්ප්‍රදාය වෙනුවට මම මේ සිංහල චිත්‍රපටි වෙනුවෙන් ස්වතන්ත්‍ර ගීත තුනක්ම නිර්මාණය කළා කියලා. ඒ ස්වතන්ත්‍ර ගීත තුනම නිර්මාණය කළේ ආනන්ද සමරකෝන්. කොයි වෙලාවද ලතා මංගේෂ්කාරට රුපියල් 60,000ක මුදලක් ගීතය වෙනුවෙන් ගායන වෙනුවෙන් සෝමසේකරන් ගෙවා තිබුණා. 60,000ක් කියන්නේ අද ගත්තොත් ලක්ෂ 60ක් විතරත් සසඳිය හැකියි මම හිතන්නේ. ඊට අමතරව තව රුපියල් 50,000ක විතර චොක්ලට් ටැග්කුත් ලතාට සෝමසේකරන් ගෙනින් දුන්න කියලා වාර්තා වෙනවා. ඒක අවිශ්වාස කරන්නට නොහැකි හේතුව සෝමසේකරන් තමන්ගේ අතේ තියෙන කාලෙට අත දිගෑරලා වියදම් කරපු ජාතියේ මිනිස්සෙක් හැටියට ප්‍රසිද්ධ වෙච්ච හින්දා. නැති වෙන දවසට එයාගේ වචනේ තිබුණා, කියන්නේ මේන් තින් ඉස් නොට් ටු වරි කියන එක තමයි. හොඳට සුන්දර විදිහට ජීවත් වෙලා බොහොම ජීවිතයේ අවසානයේදී බොහොම අවාසනාවන්ත ලෙස එයින් සමුගන්නට සිද්ධ වෙන්නේ ඔහුගේ ඒ ක්‍රියාකලාපය නිසා. කොහොමනම් සැඩසුලන් චිත්‍රපටය රූපගත කරපු බහුතර දර්ශන රූපගත කරේ වාහිනී චිත්‍රාගාරය ඇතුළු ඉන්දියාවේදී. අමතර දර්ශන කිහිපයක් ශ්‍රී ලංකාවේදී රූපගත කරා. මේ චිත්‍රපටය සැඩසුම් කරපු ආකාරයේ විදියට අවසාන වුණේ නැහැ. ඒට හේතුනේ චිත්‍රපටය අතරමඟදී සිදුවෙච්ච අරගල. මේ චිත්‍රපටයේ රඟපෑමට පැමිණු පද්මාද මැල් කියන නවක නිළියගේ හැසිරීම හොඳ නැති නිසා සෝමසේකරන් ඇයව මේ චිත්‍රපටයෙන් ඉවත් කළා. ඒකට කෝපයට පත් වෙච්ච මේ චිත්‍රපටයේ හිටපු ඩොමී ජයවර්ධන චිත්‍රපටයෙන් අයින් වුණා. අයින් වෙලා ඔහු වරදකාගේ චිත්‍රපටයේ රඟපෑමටත් රදළ පිළිරුව චිත්‍රපටයේ රඟපෑමටත් එකතු වුණා. කොයි හිටියටත් සෝමසේකරන් මේ සම්බන්ධයෙන් නඩු පැවරුවා. මේ නඩුවෙන් මුලින් පළ වුණේ ඩොමී ජයවර්ධන පරදිලා ඩොමී ජයවර්ධන ගිවන්ඩ වුණා කියලා. හැබැයි අවසානයේ ඩොමී ජයවර්ධන නඩුවෙන් දිනලා සෝමසේකරන්ට ගිවන්ට වෙච්ච එක තමයි සිද්ධ වුණේ. මොකද මේ පිළිබඳ අපූරු වාර්තා එවකට පළ වෙච්ච චලන චිත්‍ර පුවත්පතේ තියෙනවා. මොකද ඒ මුලින් තියෙනවා සෝමසේකරන් දිනුව කියලා. නමුත් පවසු ඩොමී ජයවර්ධන පැහැදිලි කරන ඩොමී ජයවර්ධන තමයි මේ නඩුව දිනාගන්නේ කියලා. අන්තිමට සෝමසේකරන් එතනින් හාට උත්තර දෙන්නට යන්නේ නැහැ. මේ චිත්‍රපටයෙන් ඔහු තවත් අපූර්ව නළුවෙක් හඳුන්වා දෙනවා. අපේ සිනමාව හිටපෝ දක්ෂ නළුවෙක් පියදාස ගුණසේකර. ඔහු මේ චිත්‍රපටයේ ගායනටත් එකතු වෙනවා. පදමට පොල් තෙල් ගහපල්ලා කරදර අමතක කරපල්ලා කියන ගීතය ඇතුළත් වුණේ මේ චිත්‍රපටයේ. මේ චිත්‍රපටයේ පියදාස ගුණසේකර ගයපු මෙන්න මේ ගීත පදය අපිට අහන්නට වන්නේ නැහැ. ඒ තමයි මේක. UNP කොමියුනිස්ට් පාර්ටි දන්නවා අපි ඒ වායේ හැටි. ඒගොල්ලන් අපට බං දෙනවද මේ වගේ සම්පත්. කොහොමවත් චිත්‍රපටයේ ඒ කෑල්ල එකතු වෙලා තිබුණේ නැහැ. ඒ ගීතේම මෙන්න මෙහෙමත් තියෙනවා. මොකටද නිකමට වැනි වැනි ඉන්නේ, කරන්න රස්සාවක් නැතිනම් පිහිටට එක මිතුරයි අද ඉන්නේ, මේ සුමිහිරි පොල් තෙල්මයි බං
பதமட்ட போது தெல் தஹபல்லா ஆனந்த சவர்கோன் தமே லியூவே கொய்யடதத் அர யூஎன்பி கம்யூனிஸ்ட் பார்ட்டி தன்னவ அப்பி ஏவாய் ஹெட்டி கீன கேல் ஈட பாசே கீத் தட்டியடவத் அப்பட ஆஹண்ட லெபுனித் நே மே சித்தபாட்டி எக ஜவனிகாவுக்கு மென்ன மெஹம திபுனா ஹிஸ்வி கேயலோ அஹோமா முலா உனி மெசே கேன கீத மே கீத ரச்சனா கலே கவுது கேல் ஹரி தன்னி நே கோமுனத் மே கீதையே மென்ன மே பத தெக்க பிரசித்த ரங்குபாலக மண்டலே மிஷின் ඉවත් කරනු ලැබුවා කවුද මා මැව් දෙවියා මා හට පීඩා කරන මා කලේ කුමක්ද අහෝ මෙම දුක් විඳින්ට සදා කවුද මා කියලා මේ පද ටික රංගුපාලක මණ්ඩලයේ තහනම් කෙරුවාම ඉවත් කරාම එහි වාසිය සෝමසේකරන් ලබා ගත්තා සෝමසේකරන් මුලින්ම ගැහුවා පෝස්ටර් එකක් සැඩ සුලන් එනවා ප්‍රවේශම් වන්න කියලා කොළඹ නගරය පුරාම මේක ටක් දරුණු විදිය පෝස්ටරයක් බවට පත් වුණා ඊළඟට ඔහු ගැහුවා පෝස්ටරයක් සඩසුලන් බෑන්ඩ් කියලා නැත්නම් සඩසුලන් තහනම් කියලා. හැබැයි පොඩියට ගහලා තිබුණා not band කියලා. තහනම් නොවේ කියලා. පේන්නේ සඩසුලන් තහනම් කියලා. ඊට අමතරව බයිසිකල් රයිස් එකක් තිබ්බා කොළඹ ඉඳන් කළුතරට චිත්‍රපටයේ එද්දී සඩසුලන් චිත්‍රපටයේ ප්‍රචාරය සඳහා. ඒ සඳහා තෑගි බෙදා දුන්නේ එවකට නගරාධිපති ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්තයා. සඩසුලන් චිත්‍රපටයේ ආරම්භ වෙනත් හරි අපූර්ව විදිහට. කුඩා දරුවෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි මේක ආරම්භ වෙන්නේ මේ පැර මේ අතීතාවර්ජනයක් හැටියට හිර ගෙදරක ඉන්නවා සුනිල් කැලෙක් කෙනෙක් සුනිල් කියනවා අහෝ ඈ මට කිව්ව දේ වුණා නම් මොකද වෙන්නේ කියලා අපිට ඇහෙනවා කුඩා දරුවන් දෙන්නේ ජීවනමය ගමන සංසාරේ යන්නේ මන්දකාරේ නොලැබ ආලෝකය කියන ගීතය ගායනා කරනවා පස්සේ මේ කුඩා දැරිය ඇගේ ලොකු මන්දිරයට ඔහු අරගෙන යනවා ඒ නිවසේ තිබෙනවා එක එක්කෙනාගේ ප්‍රභූවරුන්ගේ පින්තු ඇහි එක තැනක ඉන්නේ එවකට අග්‍රාමාත්‍ය ශ්‍රී මත් ජෝන් කොතලාවලගේ ඡායාරූපය කියනවා ඔබත් කවදාහරි සර් ජෝන් කොතලාවල කෙනෙක් වගේ වෙන්නට ඕන කියලා කොයි හෙට වෙතත් අපිට පෙන්වනවා චිත්‍රපටයේ ආරම්භයේදීම ඔහු සර් ජෝන් කොතලාවල කොයි හෙට වෙතත් ඔහු හොරෙක් හැටියට හිරබත් කනවා කියලා මේ කතාවේ සිද්ධ වෙන්නේ මේ යුවතිය පර්සි පලිපාන නම් වංශවතාගේ දියණිය ඇය සීතා සීතාගේ අම්මා නෑ සීතා හැදෙන්නේ කුඩම්මා ගාව කුඩම්මා බොහොම නපුරුයි කොයි හෙට වෙතත් මේ ගමේ ඉන්න දුප්පත් තරුණෙක් එක්ක වෙච්ච සුනිල් එක්ක ඇගේ මිත්‍රකමක් ඇති වෙනවා ඉතින් මේ පාසල් වේ ඇති වෙන මිත්‍රකම පස්සේ ආදරයක් වටපත් වෙනවා මේ අතර වාරයේ ඇගේ මේ ප්‍රේමයට කුඩම්මා විරුද්ධයි කුඩම්මාගේ එකම අරමුණ තමන්ගේ බෑනා වෙච්ච එඩ්වර්ඩ්ට ඇයව විවාහ කරලා දෙන්න සීතත් සුනිලුත් පලා යන්න තීරණය කරන මේ විවාහයට හැබැයි එදා සුනිල්ගේ සේවාස්ථානයේ හිටපු ලොක්කාගේ වයිෆ් වරදට පුළඹව ගන්න හදනවා සුනිල්ව. ඒ කෙලවර වෙන්නේ ඌට රැකියාව අහිමි වෙලා. සුනිල්ට සීතාව හම්බෙන්නේ නැහැ. ගෙදරින් පලා යන සීතා නාට්‍ය කණ්ඩායමකට එකතු වෙනවා. සුනිල් ගිහිලා හොර කණ්ඩායමකට එකතු වෙනවා. සුනිල් හම්බෙලා සීතාව යහමගට ගන්න හදනවා. හැබැයි අන්තිමට මේ අතර වාරේ සීතාව සොයා ගන්න කුඩම්මා එඩ්වර්ඩ්ට ඇයව විවාහ කර දෙන්න සූදානම් කරනවා. එදා ඇය බේරා ගන්නට එන සුනිල් ලතින් එඩ්වර්ඩ් මරණයට පත් වෙනවා. හැබැයි එයින් මරණ දඬුවම හිමි වෙන සුනිල් වෙනුවෙන් අර පලිපාන නැත්තම් සීතාගේ තාත්තා නඩුවට පෙනී සිටලා වියදම් කළා. ඒ මරණ දඬුවම අවුරුදු 5කට සීමා කරවා ගන්නවා. අවුරුදු 5කින් පස්සේ ඔහු එනතුරු බලාහෙන්නට සීතා පොරොන්දු වෙනවා. සුජාතා චිත්‍රපටයේ ආකාරයෙන්ම තමයි සඩුසුලන් චිත්‍රපටය නිර්මාණය කළේ. හැබැයි මේ චිත්‍රපටයේ අතරමඟදී ඩොමී ජයවර්ධන චිත්‍රපටයෙන් ඉවත්ව යාම නිසා ටී සෝමසේකරන්ට සිද්ධ වෙනවා විකල්පයක්. ඒ අනුව මේ චිත්‍රපටයට අලුත් චරිතයක් ගොඩනගනවා එඩ්වර්ඩ් කියලා. එඩ්වර්ඩ් එක පැත්තකින් අර ඩොමී ජයවර්ධන රඟපාපු චරිතවලට අතුරු චරිතයක් හැටියට තමයි මැදට එකතු වෙන්නේ. මේ චරිත රඟපෑවේ ධර්මාශ්‍රය රණතුංග. ඒ වගේම ඒට නීලා නැත්තම් චිත්‍රපට ඇයට නම දාලා තිබුණේ බිම්බා කුමාරි කියලා. මේ බිම්බා කුමාරි කියන්නේ ඉන්දියානු නළගණක් වූ නීලා අය මේ චිත්‍රපටයේ රඟපාන ඒ සුජාතා චිත්‍රපටයේ ශාන්තිලේකා රඟපාපු චරිතය. ඒ වගේම චරිතයන්. සීතා ලෙස ෆ්ලොරිඩා ජයලදුත් සුනිල් ලෙස ප්‍රේම් ජයන්තුත් චරිත නිරූපණය කළා. ඩේවිඩ් ධර්මකීර්ති තමයි මේ චිත්‍රපටයේ පර්සි පලිපානගේ චරිතය නිරූපණය කරේ. අර ධර්මශ්‍රී රණතුංග චිත්රපටයේ එන්නේ ඩොමී ජයවර්ධන ඉවත් වෙච්ච හින්දා විකල්ප නළුවෙක් හැටියට. දැන් සුජාතා චිත්‍රපටයේ මනරංජන දර්ශනීය ගීතය වගේම සඩසුලන් චිත්‍රපටයට එකතු වෙන්නේ ලතා මංගෙස්කාර් ගැයපු ශ්‍රී ලංකා මාපියාදර ජයභූමි කියන ගීතය. ළමා චරිත රංගපෑවේ දයා අබේසේකර කරුණරත්න අබේසේකරන්ගේ බාලසෝහරා මේ නොබෝදා අභාව ප්‍රාප්ත වූ
ලංකාවේ සුප්‍රකට නර්තන ආචාර්යිනී පද්මිනී දහනායක මහත්මියක්. පද්මිනී දහනායකත් දයාබේස් එකක් දෙනවා තමයි පොඩි කාලේ සුනිල්ගේත් සීතාගේත් චරිත නිරූපණය කරන ලද්දේ. සරසුලන් චිත්‍රපටය නිෂ්පාදනය කරේ සීමා සහිත ෆිල්ම් සලෝන් සමාගම. චිත්‍රපටයේ නිෂ්පාදනයත් අධ්‍යක්ෂණයත් තිර රචනයත් ටී සෝමසේකරන්ගෙන්. කැමරා අධ්‍යක්ෂණය රාජ් ගෝපාල්ගෙන්. චිත්‍රපටයේ දෙබස් රචනා කළේ ආනන්ද සමරකෝන්. මේ චිත්‍රපටයට සුජාතා චිත්‍රපටයෙන් දායක වුණේ ආනන්ද සමරකෝන් සිරිසේන විමල වීර දෙදෙනාගෙන් ආනන්ද සමරකෝන් පමණයි. ඒ වගේම ඩී.ටී. ප්‍රනාන්දොත් ගීත රචනයට එකතු වුණා. සංස්කරණය කළේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරපු ටී.එන්. රාහෝ. සංගීත අධ්‍යක්ෂණය කළේ එස්. දක්ෂිණමූර්ති. චිත්‍රපටයේ ගීත පටිගත කළේ වාහිනී චිත්‍රාගාරයේදී. මේ චිත්‍රපටයට ඇතුළත් වූ ගීත ඌයේ ජමුනා රාණි සහ ඒ.එම්. රාජා ගායනා කළා පෙම් කැකුල පිපි එන විට මහදේ කියන ගීතය එය ආනන්ද සමරකෝන් විසින් රචනා කළා. මේ චිත්‍රපටයට ඇතුළත් වුණා තවත් ගීතයක් ජමුනා රාණි සහ මොහිදීන් බෙග් ගායනා කළා සදෑවත් උතුම් ලෝ පියාණන්ගේ නාමෙන්. ඒත් ආනන්ද සමරකෝන් රචනා කළේ. ආනන්ද සමරකෝන් රචනා කරපු තවත් ජනප්‍රිය ගීතයක් වූයේ ජීවනමේ ගමන සංසාරේ යාවි නම් අන්ධකාරේ කියන ගීතය. මේ ගීතය චිත්‍රපටයේ දෙතැනක ගායනා වෙනවා. එකක් ජමුනා රාණි සහ ඒ.එම්. රාජා විසින් ගායනා කරනු ලබනවා. අනෙක් ගීතය ජමුනා රාණි සහ කේ. රාණි විසින් ගායනා කරනු ලබනවා. ගුඩා චිත්‍රපටයේ ආරම්භයේ එන කුඩා දරුවන් දෙදෙනා විසින් ගායනා කරේ ජමුනා රාණි සහ කේ. රාණි ගායනා කරපු ගීතය. ජමුනා රාණිගේ තවත් ගීතයක් ඌයේ හිස් වී ගියයලෝ අහෝ මා මුලා උනේ මෙසේ. මේ ගීතේ තමයි අර කිව්ව පදමාලාව නැත්තම් කවුද මා මැවූ දෙවියා කියන ගීතය ඉවත් පදමාලාව ඉවත් කළේ. ධර්මදාස වල්පොල සහ කේ. රාණි ගායනා කළ සොමිබර පෙම්රැලි මහද නැගේ විනෝද වෙමු බැස ප්‍රේම ගඟේ. ධර්මදාස වල්පොල ගායනා කළ කොයිද මා ජීවිතේ යන්නේ කාට මේ ලෝකේ ආධාරයට කියන ගීතය. ජමුනා රාණිත් ඇතුළු පිරිස ගායනා කළා ඩී.ටී. ප්‍රනාන්දු රචනා කරපු හරි සාරයි මේ කාලේ බලත්වා කියන ගීතය. මොහිදීන් බෙග් සහ සරෝජා ගායනා කළා මෝහයෙන් මුලා විලාද පෙම් කළේ මෙසේ ලොබින් එය සදාම සෝකදේය මෝහයෙන් මුලා විලාද. මේ ගීතයම මේ තනුවම නැවත අපිට ඊට කලින් ඇහෙන්න ලැබුණා අශෝකා චිත්‍රපටයේදී මේ ආකාරයට. සටනකී ජීවිතයෙහි දැන් දුක්ක සැප අතරේ ලෝකයා ඉන්දිනන්නේ ලොවේ වීරය. දැන් මේ යුගයේ සමහර ගීත අනුව එකිනෙක හොරෙන් අනුකරණය කරන්නට ගිය අපූර්ව අවස්ථාවක් තමයි ඒක. සටනකී ජීවිතයේ පියලේ සෝමපාල ගේනවා ධර්මදාස වල්පොල ගායනා කළේ අශෝක චිත්‍රපටයට. හැබැයි ඒ තනුවම අනෙක් අතර ගන්නවා මොහිදීන් බෙග් සහ සරෝජා ගායනා කරමින් මේ මෝහයෙන් මුලා විලාද කියන ගීතයට. ආනන්ද සමරකෝන් රචනා කරපු තවත් ගීත දෙකක් වූයේ එකක් ශ්‍රී ලංකා මා පියාදර ජයභූමි. ලතා මංගේෂ්කාර ඇතුළු පිරිස ගායනා කළා. අනිත් ගීතය ලතා සහ මොහිදීන් බෙග් ගායනා කරපු ඉදිරියට යමු සැවුමා නිදහස ලබනට බැමිසිදදා. පිදස ගුණසේකර ඇතුළු පිරිස ගායනා කළා පදමට පොල්තෙල් ගහපල්ලා කියන ගීතය. ඒ තමයි අර UNP කොමියුනිස්ට් පාර්ටි පදමාලාව තිබුණේ. මෙරු ගීතයක් ආනන්ද සමරකෝන් විසින් ගායනා කළා. කේ. රාණි ඇතුළු පිරිසත් එක්ක ගමන තුර නිසයි සීපද කියන්නේ වෙහෙස මඟ හැරි ඇඟපත කරත්තේ යනකොට ඒ රඟ පෑවේ ආනන්ද සමරකෝන්. කේ. රාණිගේ තවත් ගීතයක් ඕයේ ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මහා. ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළා. ආනන්ද සමරකෝන් රචනා කළා. කේ. රාණි ධර්මදාස වල්පොල සහ සුනිල් ප්‍රේමදාස ගායනා කරපු අමු පිටිසරයකි මේ මන්නමාලයා කියන ගීතය. එවගේම කේ. රාණි සහ ධර්මදාස වල්පොල ගායනා කළා කළුකඩ කාසි සොයාලා දන වතෙකු වගේ පෙන්වාලා කියන ගීතය. කේ. රාණි සහ සුනිල් ප්‍රේමදාස ගායනා කළා ඔයා තමයි මට හරියන්නේ කියන ගීතය. ඒ වගේම ප්‍රසංග ගී කොටස් ඇතුළත් වුණා අනේ යන්නේ මේ ඇයිදෝ සුදෝ කියන ගීතය. ඉතින් මේ තමයි සැඩ සුලං චිත්‍රපටයට ඇතුළත් වූ ගීත ඌයේ සම්පූර්ණ ගීත සංඛ්‍යාව ගීත 18ක්. මේ නිසා සැඩ සුලං අපේ රටේ වැඩිම ගීත ගණනක් ඇතුළත් වූ චිත්‍රපටය හැටියට වාර්තාවක් තිබෙනවා. මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා ප්‍රේම් ජයන්ත්, සුනිල් ලෙස රඟපෑවා ෆ්ලොරිඩා ජයන්ත් සීතා ලෙස රඟපෑවා ඩොමි ජයවර්ධන එඩී ලෙස රඟපෑවා එඩ්වර්ඩ් ලෙස රඟපෑවේ ධර්මශ්‍රී රණතුංග බිම්ලා කුමාරි නීලා ලෙස රඟපෑවා ඩේවිඩ් ධර්මකීර්ති සර් එඩ්වර්ඩ් පලිපාන ලෙස රඟපෑවා සුනිල් ප්‍රේමදාස රස්තියාදු ලෙස රඟපෑවා රිචඩ් ඇල්බර්ට් රොඩ්ඩා ලෙස රඟපෑවා ශාන්ති අබේසේක රඟපෑවේ නාට්‍ය ගුරුවරයා ලෙස පියදාස ගුණසේකර ඇන්ටන් මොහිදීන් බෙක් හිඟන්නා එවගේම නාට්‍ය කණ්ඩායමේ කරත්තකරු ලෙස රඟපෑවේ ආනන්ද සමරකෝන් ටී. සෝමසේකරන් එම්.පී. ගිල්මන් ලාල් දුල්වල
பத்மா தமிழ், சுஜாதா சந்திரதாஸ், ஜஸ்லின் பிரணாந்து, லிலியன் எதிர்சிங் ஆதீன் மே சித்திரப்பாட்டி செசு சரித்திர நிரூபணிய கலாம். மே சித்திரப்பாட்டி மரதானி எல்ஃபின்ஸ்டன், வெள்ளவாத்தை ராக்ஸி, நுகேகுட மெட்ரோ, மீரிகம காமினி, மீகமய அசோகமாலா, அம்பலங்குட லக்ஷ்மி, கால்லே குயின்ஸ், மானுவர வெல்ஸ், கேகாலே டாசன், மாத்தர ப்ரோட்வே, குருநேகல நியூ இம்பீரியல், குளியாபிடிய மகாலேகம், மாதாம்பே தியேட்டர் மாதாம்பே, ரமுக்கன ரிஜெண்ட், வேயங்குட சீகிரி, மொரட்டுவே பேட்டன், அனுராதபுர சித்தம்பலம், ரத்னபுர நியூ இம்பீரியல், கட்டுக்குருந்த நியூ இம்பீரியல், ரத்மலானே விஜித மில்லத்தே சிறுராத்திரியான சினிமா ஷாலாவில் திரகத்த உணா தவஸ் அசூபா மரதான எல்ஃப் இன்ஸ்டன் சினிமாலே திரகத்த உணா விஜித ரத்மலான சினிமா ஹல ஆரம்ப உனே சடசுலாங் சித்திரப்பட்டே பிரதர்சனி மே சித்திரப்பட்டேஹி திரகத்த உ தவசே நலு நிலையத்துள்ள கார்மிக சிற்பின் விசேஷ சம்மான புதான் சோமசேகரன் கட்டுத்து கலா ஏ அக்ரமாத்திய ஸ்ரீமத் ஜோன் குதலாவளிகே பிரதானத்தின் முகத ஏவன விட்ட மிரட்ட முழ்ம சினிமா சம்மான உலல தினமின சம்மான உள்ள மென்ம லங்காதீப புவத்பத்த மகின் பெவத்து தீபசிகா சம்மான உள்ள பெவத்துல அதிபுனா மினிசா சோமசேகரன் திருநேக்கலா தமங்கே சினிமாவை செல்பின் தமங்கத்தின் சம்மான தின்ன இது சந்தோ ஆராதனாக்களே ஸ்ரீ ஜோன் கொத்தலாவட்டு என் பாசே ஸ்ரீமத் ஜோன் கொத்தலாவில் மே விஜிதரத்மலானி சினிமாவில் பெமினி தமங்கே நலு நிலையத்துல பெருச கதவுல ஒத்தட்ட கெனி கொஸ் விசால சாதையாக பெவத்து ஆக்கல வார்த்தா வேணும் கொய்யட் அதாவது மே சித்திரப்பாட்டி நவத எக்தாஸ் நமசி ஹத்தே ஹத்தே அவருந்து அக்டோபர் மாசித்தா ஹத்தினிதா இதாம் பிடபாத் ஹதா திரகத கரவிமிட்ட கட்டவிது கெருணம் இவத்தாவேத் சடுசுலாம் சித்திரப்பாட்டி அத்தி சார்த்த குணம் சடுசுலாம் சித்திரப்பாட்டி ஹெந்துடனே சடுசுலாம் சித்திரப்பாட்டி கதாவ கபால் கீழ ஹபாய் கதாவ கபால் உனாட்டு கீத ஜனப்பிரியுணா மெனிசாம சடுசுலாம் அப்பே மத்தக்கே திவுணம் கொய்யட் விதா டி சோமசேகரன் சடுசுலாம் சித்திரப்பாட்டின் ஓ கொடநகவு பிரதிரூபைய திகின் திகட்டம பாவத்தாகினே அண்ணட்ட அசமத்துனா ஏத் சடசுலாம் அப்பே மதக சரணத்தை ஹெமதாம ரதீதி வினோ சடசுலாம் சித்திரப்படைய திரகத்த கரண விட்ட அப்பே சினிமா சமாகம் அத்தர ஜிவிசுமக் அதிகரகத்தா மேக இத்தாம வேதகா ஜிவிசுமக் வர்த்தமானே எக்க தவசே எக்க சத்தியே எக்க வகை சித்திரப்பட்டு திரகத்த கரமின் சினிமா வியாபாரேகன மெலோ ஹசராக் நொதன கட்டுத்து கரண அவதியக பிரேட்சகன் எதா சிங்கள சித்திரப்பட நரபண்ணட்ட வெல நொகலே சிட்டின சமயக்க மே சமாகம் எதிகரகத்து கிவிசும அப்பே இத்திஹாசி தாம வெதகத்த அவஸ்தவா ஓன் மே எக்தாஸ் நமசே பனஸ்பஹே அவருத்தே சடசுலான் சித்திரப்பட்டு எல்ஃபின்ஸ்டன் நேத்துல சிலோன் தீட்டர் சமாகம் வல திரகத்த வைமட்ட சூதானம் வெத்தி தவத் தவந்த சித்திரப்பட்டையாக்கும் மாத்தலன் சித்திரப்பட்டு சூதானம் திபுனா சினிமா சமாகம் வல சினிமாஹல் வல திரகத்த கரான்னட்டு எஸ் எம் நாயகம் கே நிஷ்பாதனையாக்கல் ஹேபை எக்க வகை தேவந்த சித்திரப்படத்துக்கு எக்க வர திரகத்த நொக்கரான்னட்டு மே முகத்தே சமாகம் கியூசுமக் கத்திகரகத்தா ஏ அணுவ எபந்து எக் சித்திரப்பட்டையாக் என்னவா நாம் தவத் மாசி அக்வத் அடுமுகானே கல்லரலதமாய் அணிக் சமாகம சித்திரப்பட்டிய திரகத்த கரவானி ஏ அணுவ சடுசுலாங் ஜூனி மாசி விசத்திர வெந்த திரகத்த வெந்தி ஹா சமானம திரகத்த வந்துட்டு திபுணும் மாத்தலான் சித்திரப்பட்டிய தவத் மாசத்திகா அகோஸ்து மாசு விசத்திருந்தால் அக்வாம கால்தானட நிஷ்பாதகரும் நத்தம் பிரதர்சக சமாகம் கட்டுத்துக்கலாம் மென்ன சினிமா வியாபார போத்தாகினங்கிய அந்தம ஏ அவதியே எக்கினிக்கா பறையா என தரங்ககாரி சினிமா சமாகம் உங்கள் விழுந்து கொள்ள ஆரக்ஷா கிரகத்தை மேயாக்காரேட்டாய்